ගෞරවනීය අරියතුන් වහන්ස, මේ දවස් පහ ඇතුළත ඔබ වහන්සේගෙන් සෑහෙන දැනුමක් අපි සියලු දෙනා ලබා ගත්තා. අපිට අද විතරයි ඔබ වහන්සේගෙන් යමක් හරියට කෙලින් කතා කරලා දැනගන්න තියෙන්නේ. අපි ආසයි දැනගන්න ඔබ වහන්සේ මේ තත්ත්වයට පැමිණීමට සංසාරේ කරපු ඒ කියන්නේ එකම දේ තමයි සමුදේ නිරෝධ කිරීම, සතර කමඨාන් කිරීම. කවුරු කළත් කරන්න ඕන ඕක. නෑ මම අහන්නේ සංසාර බුද්ධ ශාසන තුල ඒක ඉතින් බුදුවරුන්ගෙන් බණ අහලා මේ සතර කමඨාන් ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ මොකද්ද, කොහොමද වඩන්නේ? ඒක වැඩුවාම සමුදේ නිරෝධ කරනවා. ඒක කරමින් මේ ආවා. එහෙමයි. ඒත් එක්කම අපායම් දෙකීම් හරි ඒවා ගැන අපිට යම් දැනුමක් වෙයි. මොකද්ද? පන්සිල් කඩපුවාම මිනිස්සු අපාය යනවා කියනවා. ඒකේ සත්‍යයක් තියෙනවා. ඔව් ඉතින් මෙහෙමයි. පන්සිල් කඩුවාම නෙමෙයි, ගරුක කර්ම කළොත්, ගරුක පාප කර්ම, ඒ වගේම ආනන්තරික පාප කර්ම කළොත්, ආනන්තරික පාප කර්ම, ගරුක පාප කර්ම වගේ දේවල් කරොත් යනවා හතර අපායට. ගරුක පාප කර්ම කියලා පොඩ්ඩක් විග්‍රහ. ගරුක කර්ම කියන්නේ දැන් මේක කර්ම විශේෂ බුදුහාමුදුරුව මහා කම්ම විභංගෙයි චූල කම්ම විභංගෙයි කියලා සූත්‍ර දෙකකත් තව සංයුක්ත නිකායේ කම්ම විභංගෙ තියෙනවා. එහෙමයි. බොහෝ සූත්‍රවල බුදුහාමුදුරුව මේ කර්ම විශේෂ ගැන විග්‍රහයක් කරලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒක නිසා කර්ම තියෙනවා මිනිහෙක් ඇටියට කරන, අපි මිනිස්සුන් ගන්නෙ ආනන්තරික පාප කර්ම තියෙනවා, ගරුක කර්ම තියෙනවා, ආසන්න කම්ම තියෙනවා, ආචින්න කන්න තියෙන කම්ම තියෙනවා, අපරාපරිය කම්ම තියෙනවා, දිත්තලම්ම වේදනීය කම්ම තියෙනවා, සම්පරායික කර්ම තියෙනවා, උපස්තම්භක කර්ම තියෙනවා, උපපීඩ කර්ම තියෙනවා, මෙහෙම කර්ම තියෙනවා හරියට. එහෙමයි. මේ කර්ම වලින් වගේම ධම්මත් තියෙනවා. එහෙමයි. ඒ වගේම ආනන්තරික කුසල ධර්මත් තියෙනවා. ඒකෙනත් ගරුක කුසල ධර්මත් තියෙනවා. ආනන්තරික කුසල ධර්ම කිව්වොත් ඒවත් ඉතින් අද හවසට ආනන්තරික පාප කර්මයි කුසල ධර්මයි කියනවා. එහෙමයි. දෙපැත්තම තියෙනවා. එහෙමයි. මිනිස්සෙක් හැටියට යහපත් විදියට සතර කමඨාන් නිවැරදිව කළ හැබැයි මේ සීල් ගත්තට සීල් සමාදන් වුණාට, දන් දුන්නට පින්කම් කළාට, තව නොයෙකුත් ඔය පින් අතේ වැඩ තියෙනවනේ. එහෙම. ඒව හොඳයි. ඒව යහපත්. ඒව පින්කම්. එහෙම. පින්කම් නරක නෑ. ඒව සුදු කර්ම. හැබැයි යම් කිසි විදියක මිනිස්සු පින්කමක් කරලා ඒකෙන් යමක් ආපහු Tamanට ඉල්ලුවොත්, යාඥා කරනොත්, ප්‍රාර්ථනා කළොත්, ආයාචනා කළොත් ඒක පින උපාදානයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අපි හැමෝම දැන් දැනගන්න ඕනේ අපි සාමාන්‍ය ගමේ පන්සල් වල භාවිතා කරන අය නේ. ගමේ පන්සල් වල කරන්නේම ওই වැඩ. ඔව් දැන් අපි දාන දෙනවා ඒක සාමාන්‍යයෙන් කරන්න ඕනේ නේ. එහෙම දීලා. නෑ ඉතින් මං කියන්නේ ගමේ පන්සලට ඔබ ගියාම දාන දී මෙහෙම නවත්තන්න එපා. එහෙමයි. ඒ හාමුදුරුවෝ මේ බුද්ධාගම කියන එක සම්මතයෙන් පවත්වාගෙන යනවා. එහෙමයි. බුද්ධාගම කියන එක ඔහෙ තියෙන්න ඕන. එහෙමයි. ඉතින් ඒක නිසා ගමේ පන්සලේ හාමුදුරුවෝ අර ඉගෙනගත්ත දේ පරම්පරාවෙන් පවත්වාගෙන දේ ආගම පවත්වාගෙන යනවා. ඒකෙනුත් පොඩ්ඩක් හරි අහපතක් වෙයි. එහෙමයි. හොඳක් වෙයි. ඒක අපි කඩාකප්පල් කරන්න ඒකට විරුද්ධ වෙන්න එපා. ගමේ පන්සලේ හාමුදුරන්ට දාන දෙන්න. ගමේ හාමුදුරුවෝ දන් නැති නිසා ධර්මයේ මේ වගේ වැඩ කරනවා. නමුත් ඔබ දැන් ධර්මය දන්නා පුද්ගලයෙක් හැටියට ඔබට පුළුවන් වෙනවා ගමටම ටිකක් අලුතෙන් ගියා දෙන්න. එහෙමයි. මේ පින්කම් කරලා විතරක් නිවන් දකින්න බෑ, කුසලයේ පූර්ණේ කරන්න ඕනේ. එහෙමයි. කුසලයේ පතිට්ඨාය. එක්කෝ අපේ හැමදෙම මට දැනගන්න ඕනේ අපි දානයක් හිම දුන්නාම හාමුදුරුවනේ පින් අමුණු දාන අර ඔබ වහන්සේ කිව්වා හරි විසාකා සුමනා කියලා හාමුදුරුවෝ. ඔය ඒවලින් හාමුදුරුවන්ට දැන් උගන්වලා තියෙනවා, හාමුදුරුවෝ පුරුදු වෙලා තියෙනවා. මොකද මිනිස්සුන්ට ඒක කිව්වේ නැත්නම් මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. දැන් මිනිස්සු මොකද හාමුදුරුවොත් මේක නොදන්නාකම නිසා
මිනිස්සුන්ව සතුටු කරන්න කියනවා. මිනිස්සුත් මේක නොකිව්වොත්, මේ හාමුදුරුව මේක නොකිව්වොත් මිනිස්සුන්ගේ සතුටක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ මටම මෙහෙම එකක් සිද්ධ වෙලා තියෙනවා. මම මෙහෙ මෙතන ඉන්නේ නැද්දි නෙමේ වටරක ඉන්නේ නැද්දි ගෙදරකට ගියා දානයක් දෙන්න. ඒ ගෙදර මරණයක් වෙලා දානයක් දෙන්න ගියා. ඉතින් ඔය පින් වාක්‍ය අපි කිව්වේ නැහැ. දැන් එතන හිටිය උපාසකම්මල කියනවා අනික් හාමුදුරුව ඔක්කොම අපිට මේ දේව් සැප රජ සැප විසාකා නන්දා මල්ලිකාමෙන් සැප විඳින්න මේ පින අපිට දුන්න අපි අරුව මේ හාමුදුරුව කියන්නේ නැහැනේ කියලා එහෙමම ඇහුව ප්‍රශ්නයක්. එහෙමයි. ඉතින් ඒක තමයි අඥානකම. ඒක තමයි නොදන්නාකම. ඒක ඒ මිනිස්සුන්ට පන්සලෙන් ඉස්කෝලෙන් දාම් පාසලෙන් ඔක්කොම කියලා තියෙන්නේ පුළුවන් තරම් පින්කම් කර කර ඉල්ලපල්ලා නිවන, පතපල්ලා නිවන, යදපල්ලා නිවන. ඈ මේක මේ ජීවිත කාලේ නම් උඹලට නිවන් දකින්න බෑ. ඒකින්ද දේව් සැප, රජ සැප, සිටු සැප, නන්දා මල්ලිකා සුමනාමෙන් භෝග සම්පත් රූප සම්පත් අබන්න පින්කම් කරපල්ල පින්කම් කර කර මේ ගමනේ යන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ දැන් අපි නෙමේ ඒක කියන්නේ හාමුදුරුවෝ. එතකොට අපිට ඒක අනුමෝදන් නොවී ඉඳ අපි මොකද්ද කරන්න ඕනේ? අපි ඒක හාමුදුරුවන්ට දැන් අපිට විරුද්ධ වෙන්න බෑනේ. එහෙමයි. විරුද්ධ කරලා ඒකට කියන්න එපා. ඔබ ඒක ඒක ගැන බොහෝම උපේක්ෂිතින් නිස්සබ්දව හිටලා ඔබ පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඔබගේ ඥාතියින්. අපි සාදු සාදු නොකිය හිටියා නම් ඒක සාදු සාදු කියන්න හොඳ නෑ. එහෙමයි එහෙමයි. එතකොට හැබැයි හාමුදුරුවන්ටත් එකපාරට තේරුම් යයි කො කවුරුවත් දැන් සාදු කියන්නේ. එතකොට හාමුදුරුවත් කල්පනා කරයි මගේ අතින් මොකද්ද වුනේ වරද? අන්න හාමුදුරුවන්ටත් ඔබට පුළුවන් පොඩ්ඩක් මුට්ටිය දාලා බලන්න. මෙතෙක්කල් මේ හාමුදුරුව නොදන්නාකමින් කරේ වරදක් බව හාමුදුරුවන්ට තේරෙන විදිහට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ගමට ගිහිල්ලා හාමුදුරුවත් එක්ක තර්ක කරන්න, විතර්ක කරන්න, හාමුදුරුවන්ට වාද විවාද කරන්න නෙමෙයි මේක. මේ ගමට ගමේ මිනිස්සුන්ට පොඩ්ඩක් කියා දීලා මේ පින්කම් කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කුසලයේ කරන්න. පින්කම් කර කර ඉල්ලන්න ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. අතිපූජනීය අරහතුන් වහන්සේ මේ අවස්ථාවනට මම විශාල අවබෝධයක් ලැබුවා. මම හිතන්නේ මේ සියලුම ඇත්තොත් ඒ විදිහයි කියලා හිතෙනවා. නමුත් මට මේ කවුරුවත් කියපු දෙයක් නෙමෙයි, කාලෙක ඉඳන් මං හිතින් කරපු පරීක්ෂණයක අදහසක් විදිහට මට ආවා. ඒක හිතලුවා මේ ලෝකෝත්තර පැත්තෙන් ඉදිරියට යන බොහෝ උදවිය රහතුන් වහන්සේ දක්වාම පෞලක වැඩිමහල් වෙලා උපදින උදවියද කියලා මට පෞලක වැඩිමහල් උපදින උත්පත්ති ලැබෙන කෙනෙක්ද කියලා මට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවා. ඒ නිසා තමයි වහන්සේගෙන් නෑ එහෙම එකක් නෑ. එහෙමයි. දැන් එහෙම පෞලක වැඩිමහල්ම පුද්ගලයා වෙන්නත් පුළුවන්, බාලම පුද්ගලයා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ සංසාර ගමනේ යම් ආකාරයකට ධර්ම අවබෝධයක් ලැබලා ආපු කෙනෙක් වෙන්න ඕන. එහෙමයි. එයා වැඩිමල් වෙන්නත් පුළුවන්, බාල වෙන්නත් පුළුවන්, මැද වෙන්නත් පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. එහෙමයි. ඒක ඒකේ නම් මං හිතන්නේ වෙනසක් තියෙනවා කියලා. නමුත් සමහර විටක වැඩිමහල් පුද්ගලයෙකුට මේ වගේ ධර්ම අවබෝධයක් ලැබුණොත් අර බාල සියලු දෙනාටත් අම්මලා තාත්තලාටත් හතර වර්ගයටමත් මේ මග මේ පාර මේ පිළිවෙත කියා දෙන්න පුළුවන්. එහෙමයි සෝනස්. හැබැයි කියා දෙන්න ඕන වඳින්න, පුදන්න, යදින්න, පතන්න, පින්කම් කරන්න නෙමෙයි. ඒව කරාට කමක් නැහැ. මේ කුණු මුල් තුන උදුරා දමන්නට උපකාර වන සමුදය නිරෝධ කිරීම, එහෙම නැත්නම් සතර කමඨාන් කිරීම, එහෙම නැත්නම් ධම්මානුධම්ම පටිපන්නස්ස වීම. එහෙමයි සර්. එතකොට මේක එක වචනකින් නෙමෙයි බුදුහාමුදුරුවෝ නොයෙකුත් සූත්‍රවල සමුදය නිරෝධ කිරීම කිව්වා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. තව වචනයකට කිව්වා මේ හතර කමඨහන් කිරීම ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ. තව තැනක කිව්වා
ධම්මානු ධම්ම පටිපදාමය හැසිරීම. එතකොට අපි ඔබ කොහේ හරි ධර්ම දේශනාවක සමුදය නිරෝධ කිරීම හරි ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම හරි ආනපාන සති සමාධිය වැඩීම හරි සතර කමටහන් කිරීම හරි මොකක් හරි ඒ වගේ වචනයක් තියෙනවා නම් ඔය සියලු වචන වලින් කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි මේ සතර කමටහන්. ඒක ඒ සතර කමටහන් කිරීම නොයෙකුත් සූත්‍රවල නොයෙකුත් ආකාරයට කියලා තියෙනවා. එහෙමයි සමින් නෝන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.